සුප දවසක් කියලා මගේ යාළුව හැම දිනාටම කියන ගමන් ඔන්නේ තේ යාළුවනේ ලස්සන ආදර කතාවක් කරගෙන ආවා. ඒ තමයි ඔයාලා ආසාවෙන් බලන ජානු. එතෙන් තාමත් බලපු නැති කවුරු හරි ඉන්නවනම් මොලේ ඉඳන් එපිසෝඩ් ටික බලන්න කියනවා. ජානු කතාවේ දැන් සහස්ගේ ඉඩම අරගෙන තියන්නේ ජානු නානේ. ජානුගේ නමට තමයි අල්පොන්සෝ ඇරන් තියෙන්නේ. එතෙන් මට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. කතාව ඉදිරියට ගලාගෙන යනකොට ජානු මේක ආයමත් සහස්ට දෙනවා. මොකද සහස්ලා හැදුනේ වැටුනේ ඒ ගෙදර නිසා. සහස්ලට ඉඩමක් නැති නිසා අනිවාර්යයෙන්ම මේක දෙනවා. ඒ දෙන්නේ සමහරක් විට අල්පොන්සිට කියන්න පුළුවන් මේ ගත්තු ඉඩම ආපහු එයාටම දෙමු කියලා. ජානුගේ අම්මා එන්නේ හරි උජාරුවේ. මොකද ඒ ඉඩම ගත්ත නිසා ජානුටත් වැඩි ලොකු ආශාවක් තියෙන ජානුගේ අම්මට. එතෙන් ජානු මෙහෙම හිත හිතා ඉන්න ගත්තම සහස් ගැන මේක අල්පොන්සුස් දැනගන්නවා. එතෙන් අල්පොන්සු සහස්ට ලියුමක් කියවලා ජානුව බාරගන්න කියලා කිව්වා. ඇත්තටම මොනවා වෙයිද?